විරාමයේ නන්තිරුව යලිත් ප්‍රවෘත්ති. හෙරු ටීවී බලයේ සජීව දේශපාලන සංවාද වැඩසටහනේ රාත්‍රියේ විකාශය කෙරුණා. ඒ සඳහා අනුපක්ෂයේ නියෝජනය කරමින් එක් වුණේ අමාත්‍ය අකිල විරාජකාරියව සම්මහතා සමගින් නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතායි. විපක්ෂයේ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සමගින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල යන මහතුරුන් එක් වුණා. හිටපු ජනාධිපතිතුමා යලි කරලියට ගෙනීමේ වැඩපිළිවෙලේ ඉදිරියෙන්ම සිටින පුද්ගලයෙක් ඔබ. නමුත් ඇතැම් තනකදී මේ ජනාධිපතිතුමා සඳහන් කරනවා එතුමා ඡන්දයකට මේ බලාපොරොත්තුවක් නැහැ කියලා. නමුත් ඔබතුමන්ලා කියනවා එතුමා අගමැති අපේක්ෂකයා කළ යුතුයි කියලා. මොකද්ද මේ? එතුමාට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ සුදේව. අපි අවංකව කියන්න ඕනේ. අපි බලාපොරොත්තුවක් ඇති කරා. වසර 2600ට මේ රට එක්සේසත් කරපු පුද්ගලයෝ ඉන්නේ 8 දෙනයි. 8 දෙනාගෙන් එක්කෙනෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා යුග පුරුෂයෙක්. දෙවරක් විදායක ජනාධිපති ධූරයේ දරපු කෙනෙක්. එහෙම කෙනෙකුට තමන් හිටපු ලේකම්වරයා යටතේ තේ අගමැති ධූරයට එනවා කියන එකට හිත හදාගන්න. ටිකක් අමාරු වැඩක්. ඉතින් අපිට සිද්ධ වුණා දැවැන්ත පරිශ්‍රමයක් දරලා එතුමාව එකඟ කරගන්න මැතිවරණේ තරඟ කරන්න. ඒ ඔය යුගපුරුෂයා තමයි තමන්ගේ පරිහරණය වෙනුවෙන් වසරකට කෝටි දසදහසක් වෙන් කරගත්තේ. තමන්ගේ වටේ ඉන්න එන්ජයියන්ට අම්බු කරගන්න දීලා කොමිස් ගහන්න දීලා මේ බයිසිකල් වල ගිය උන් චොපර් ගත්තා. බස් එකේ ගිය මිනිස්සු කෝටිපති වුණා. ගෙවල් හැදුවා කොළඹ මේ ස්විමින් පූල් ගැහුවා දෙවනි තට්ටුවේ. මේ හෙන්චයි වුණ පමණි. යුගපුරුෂයන් ඕම කරන්නේ නැහැ මම අහලා තියෙන විදිය. සරත් පොන්සේ කැමැත්තුමා එතුමා ඒක තරග වැදුනා කියන අපේක්ෂකයා වූ පමණින් කුදලගෙන ඇවිල්ලා ගිහිල්ලා හිරගත කරා. යුගපුරුෂයෝ හිම කරලා නැහැ ලෝකේ කොහෙවත්. ඊළඟට මතු කරන්න ඕනේ කාරණේ තමයි සුදේව. ඇයිද කලබල? මහින්ද රාජපක්ෂ මැතිතුමාට අවස්ථාව දෙන්න එතුමා ඡන්දෙට එනවද නැද්ද කියලා තීරණය කරන්න. ඉතින් අපි බාධා කරන්නේ නැහැ. අපි මේ එනකම් බලනවා. මං කිව්වා නොමග යවපු උපදේශකයෝ ඉන්නවා කියලා. තාමත් ඒ වගේ අය ඉන්නවා. මහින්ද රාජපක්ෂ වටේ එතුමාට ඉතිහාසයේ ඇතිවෙන මේ ගෞරවණීය ස්ථානය තවත් නැති කරන්න උපක්‍රමයක් තමයි මේ. මේ රට නිවැරදි දිශාවකට ගෙන යාම සඳහා අවශ්‍ය ශක්තිය අධ්‍යක්ීම පළපුරුද්ද තියෙන නායකයා ලෙස එතුමා නැවතත් මේ රටට නායකත්වයේ සැපිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ජාතික කොඩිය හඳුනගත්තේ නැති එක මට විතරක් නෙවෙයි ඔබටත් වෙන්න පුළුවන්. අපි මේ වේගයෙන් සටන් පාඩ කී කියා යන අතරේ කොඩියක් ගෙල අතර දුන්නා. ඒකත් අරගෙන ඉස්සරහට ඇරුවා. දැන් පළවෙනිම දේ මේක ජාතික කොඩිය කියලා දුන්නේ නැහැ. ජාතික කොඩියද නැද්ද කියලා බලන්න. ඒ කියන්නේ පුතුවා අතර දෙන ඕන එක කොඩියක් බාර ගන්න අල්ලගෙන දානවා. නේ නේ. LDT කොඩිය දුන්නත්. ඔන්න බලන්න පුතුවා හැබැයි මෝඩ ප්‍රශ්න. පුතුවා රටේ ගරු අධ්‍යාපන ඇමතුම. මේක බලන් ඉන්නවනේ පාසල් දරුවනු. දැන් ඔබතුමා කියන කොඩියක් දුන්නලු ඒක ගත්තලු මම බැලුවේ නැහැලු ඒක මොකක් තියෙන්නේ කියලා. ඒක වැරදි පූර්වාදර්ශයන්නේ. දැන් දරුවන්ටත් හරි ශිෂ්‍යයන්ටත් දුන්නොත් එහෙම මොකක් හරි කවුරු හරි ගෙනත් දුන්නොත් එහෙම ඒක LTT කොඩිය හරි ඒක අරන් ගියොත් එහෙම වැරදිනේ. ඒ නිසා තමයි මම මැදිහත් වෙලා අපි දෙන කොඩිය හැම එකම ගන්න එපා. හොඳට බලලා ගන්න. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ලෙස බල කරමින් පවත්වනු ලබන ජනරැලි මාලාවේ සිව්වන ජනරැලිය අද පස්වරුවේ කුරුණෑගලදී පැවැත්වුණා. ඒ විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන පක්ෂ කිහිපයක එකමුතුවෙන් සංවිධානය කෙරෙනු සිව්වැනි ජනරැලියේ තේමා වූයේ රැකගමු මව්බිම ගෙනෙමු මහින්ද යන්නයි. එය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ ඉදිරිපිටදී පසුරු තුනට පමණ ආරම්භ වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ පිවිතුරු හෙළ උරුමේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්. හිටපු අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, කුමාර් විල්කම, ටීබී ඒකනායක, සාලින්ද දිසානායක, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේ ගුණවර්ධන, ජී පිරිස්, ඩලස් අලහපෙරුම සහ ගාමිණී ලොකුගේ යන මහතුරුන් ඒ අතර වුණා. ඩලස් අලහපෙරුම මැතිතුමන්, බන්දුල ගුණවර්ධන මැතිතුමන්, කුමාර් විල්කම, හිටපු අමාත්‍ය සිංහයා. මිට අමතරව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් හා උතුරුමැද සහ වයඹ පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක්ද මෙම රැලියට සහභාගී වී සිටියා. මිත්‍රවරුනි, අපේ ආදරණීය නායකයා ජනවාරි මාසයේ 8 වෙනිදා පැවැත්වුණු මැතිවරණයෙන් පරාජයට පත් වුණා. හැබැයි සතියක් යන්න දුන්නේ නැහැ. මහින්ද ආය ඕනේ කියලා තංගල්ලට ජන ගඟ ගලන්න පටන් ගත්තා. ඉතිහාසයේ 77 අපි පෙරදුනා, 2001 අපි පෙරදුනා. කවදාවත් මේ වගේ නායකයෙක් පස්සේ ජන ගඟ ගැලුවේ නැහැ. මම ප්‍රකාශයක් කළා මේ රැස්වීමට මන්ත්‍රීවරු 50ක් පාර්ලිමේන්තුවේ නංගනවයි කියලා. දැන් වෙලාව 5:00 වෙනකොට මන්ත්‍රීවරු 55ක් නැගලා ඉවරයි.
මේක තමයි මහින්ද රාජපක්ෂ බලවේගය. ඔබට සුවඳක් දැනෙන්නේ නැද්ද? කුරහන් සාටකයක සුවඳ මේ අපි අතරම දැන් තියෙනවා. හැබැයි නිසි වේලාවට වේදිකාවට ඉදිරියේදී එතුමා කොට වෙනවා. එතුමා අද කුරුමෑගලට පැමිණ සිටිනවා. මේ දූෂණය අපි චන්ද්‍රිකා මැතිණියගේ දූෂණය. ඒහු ඇති චන්ද්‍රිකා දේශපාලනයෙන් චුත කරන්න. ඒහු ඇති මහා චන්දය තියන්න කලින් යුනීලව ගත්තා වගේ බොරු චෝදනා දාලා ඉදිරි සති දෙක ඇතුළත මාවත් ගන්න නියමිතයි. තව මන්ත්‍රීවරු 10ක් 15ක් අතර හිර කූඩුවට දාන්න යන්නේ මේගොල්ලෝ. දාලා භීෂණයක් සහිතව තමයි මහා චන්දට එන්න හදන්නේ. ඒ කිනියම් මර්ධනය පොඩිපට්ටම් කරලා මහින්ද රාජපක්ෂ දිනවන කොඩිය අතට ගන්න තමුන්නාසල ලෑස්තිද? ලෑස්තිද මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය? තම පවුලේ සමාජිකින්ට ඩොලර් බිලියන 18ක විදෙස් වත්කම් ඇති බවට විදේශ මාත්‍ය මංගල සමරවීර මහතා නගන චෝදනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතික්ෂේප කරනවා. එම නිවේදනයෙන් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තමන් නැතුළු පවුලේ සමාජිකින්ට රහසිගත බැංකු ගිණුම් හෝ විදේශීය සමාගම්වල රහසිගත ආයෝජන කිසිවක් නොමැති බවයි. හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා අදාළ චෝදනාව සිදු කර ලැබුවේ ඊයේ පැවැතුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. දැනට පිටරට බුද්ධිආංශ වලින් ලැබිලා තියෙන තොරතුරු අනුව රාජපක්ෂ පවුලේ වත්කම බිලියන 18ක් විතර වෙනවායි කියලා. ට්‍රිලියන 3.2ක්. අපේ දළ දේශීය නිෂ්පාදනයෙන් හතරෙන් එකක්. එහෙම නැත්නම් අර්ථසාධක අරමුදලටත් වඩා දෙගුණයි.